නේටෝව පසුකර ආයුධ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා චීනය රුසියාවට සහාය ලබා දෙමින් නැතැයි ඇමරිකාව චෝදනා එල්ල කර තිබෙනවා. සීතල යුද සමය ඇතුළුව නූතන ඉතිහාසයේ ඕනෑම අවස්ථාවකට වඩා පසුගිය වසර තුළ රුසියාවේ ආයුධ නිෂ්පාදනය වේගවත් කර ඇති බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ප්‍රකාශ කළේ. චීනය යුක්‍රේන යුද්ධය තුළ මධ්‍යස්ථ භාවය ප්‍රකාශ කර පැවතියද යථාර්ථය වඩා දුරස් මට්ටමක පවතින බවයි දැනුම් දී ඇත්තේ. රුසියාව තුළ නිෂ්පාදනය කරන ආයුධවලින් 70%ක් සඳහා උපකරණ කොටස් චීනය හරහා ලබා දෙමින් ඇති බවටද චෝදනා එල්ල කර තිබෙනවා. මේ සමග රුසියාවේ ආයුධවලට භාවිත කරන ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනිකවලින් 90%ක්ද ඍජුවම චීනය හරහා ළඟා වී ඇති බව පවසා තිබෙනවා. චීනය ලෝකයේ හමුවේ මධ්‍යස්ථභාවයක් පෙන්නුම් කරමින් ලෝකය රැවටීමට කටයුතු කරමින් ඇති බවයි මෙහිදී චෝදනා කළේ. මේ සඳහා සම්බන්ධ චීන සමාගම් හඳුනාගෙන ඇති අතර ඉතා ඉක්මනින් දැඩි මට්ටමේ පියවරක් සඳහා යොමු වන බවද දැනුම් දී තිබුණා. මෙහිදී රුසියාවට ආයුධ සම්බන්ධ උපකරණ සැපීමට සම්බන්ධ චීන සමාගම් වෙත සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බවයි පෙන්ටගනේ වාර්තාවක් මගින් සඳහන් කළේ. මෙහිදී චීනය හරහා රුසියාවට ආයුධ වෙනුවෙන් පහසුකම් සැපීම මගින් මධ්‍යස්ථ භාවය පිළිබඳ චීනයේ ප්‍රකාශ බිඳ වැටී ඇතැයිද පවසා තිබෙනවා. රුසියාවේ හමුදා කර්මාන්ත අංශයේ ප්‍රධාන සැපයුම්කරු චීනය බව නිල වශයෙන් තහවුරුව අවසන් බැවින් මේ සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දැක්විය යුතු බවද සඳහන් කළා. උතුරු කොරියාව හරහා රුසියාවට යොමු කළ ආයුධ සහිත නෞකා කිහිපයක් චීනයේ වරායන් හරහා රුසියාවට ගමන් කර ඇතැයිද CIA වාර්තාවක් උපුටා දක්වමින් හෙළි කර තිබෙනවා. උතුරු කොරියානු මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ මෙහිදී චීනයේ වරායක් වෙත ප්‍රවාහණය කරමින් එතැන් සිට රුසියාවට ඍජුව අපනයනය කර ඇතැයිද හෙළි කර තිබුණා. මේ සඳහා සාධාරණ හේතු චීනය විසින් අනාවරණ කළ යුතු අතර එය බටහිර සමග සම්බන්ධතා වෙත වඩා යහපත් මට්ටමින් බලපානු ඇති බවයි ප්‍රකාශ කළේ. මේ අතර ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස්ද රුසියාවේ ආයුධ නිෂ්පාදනය ඉතිහාසයේ ඉහළම මට්ටමේ පවතින බව තහවුරු කර තිබෙනවා. මේ සඳහා චීනයේ සහාය හිමිව ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ජර්මනිය දැඩි කනස්සල්ලකින් පසුවන බවයි අනාවරණ කළේ. යුක්‍රේනයේ සමග ඇති ගැටුමේදී අහිමි වූ ආයුධ ප්‍රමාණය සහ ගබඩා නැවත පිරවීමේ අරමුණින් රුසියාවේ ආයුධ නිෂ්පාදනය වර්ධනය කරන අතර ඒ සම්බන්ධ ඇමරිකානු වාර්තා සැලකිල්ලට ලක් කරමින් ඇතැයිද පවසා තිබෙනවා. බටහිර සමග යහපත් මට්ටමේ සම්බන්ධතා රඳවා ගැනීමට අවශ්‍ය නම් රුසියාව වෙත හමුදාමය සහාය ලබා දීමෙන් චීනය ඉවත් විය යුතු බවයි ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගත වූ මාසයේ චීන රජය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ යුක්‍රේන රුසියා යුද්ධය තුළ සිය මධ්‍යස්ථ භාවය අඛණ්ඩව රඳවා ගන්නා බවයි. ගැටුම අවසානයේ රුසියානු අවශ්‍යතා සැලකිල්ලට ගත යුතු අතරම සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසඳා ගත යුතු බවයි එහිදී පවසා තිබුණේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන්ගේ චීන සංචාරය තුළද මේ පිළිබඳ පැහැදිලි කරුණු දැක්වීමක් සිදු කර ඇති බවයි රොයිටර් වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ. මේ සඳහා සම්බන්ධ චීනයේ සමාගම් වෙත බලපෑම් මතුවීම වැළැක්විය නොහැකි බවද හෙළි කර තිබෙනවා. මේ අතර යාහූ නිවුස් වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ රුසියාවට හමුදා උපකරණ සඳහා සැපයුම් ලබා දුන් චීන සමාගම් රැසක් එය අතහැර දැමීමට තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර සම්බාධක එල්ලවීමේ අවධානම මුල් කරගනිමින් මෙම රුසියානු සැපයුම් නවතා දැමීමට එකඟ වී ඇතැයිද සඳහන් කළා. මෙය ඇමරිකාව ඇතුළු බටහිර පාර්ශ්වයන් සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ චීනයේ නව සැලසුමද අභියෝගයකට ලක්කර පවතින බවයි හෙළි කර ඇත්තේ. මේ සමග රුසියානු හමුදාවේ ඇතැම් අංශවල උපකරණ සහ අමුද්‍රව්‍ය සැපයුම් සඳහා යම් මට්ටමක බලපෑම් මතුවී හැකි බවද හෙළි කර තිබෙනවා. මෙහිදී ඍජුවම රුසියාවට ආයුධ හා සැපයුම් ලබා දුන් බවට පළවන වාර්තා චීන රජය විසින් බැහැර කළ අතර එය සිය ප්‍රතිපත්තියෙන් බැහැර තත්ත්වයක් බවයි නිවේදනය කළේ. එසේ වෙතත් ඇමරිකානු මාධ්‍ය වාර්තා මගින් සඳහන් කළේ ගෑස් සම්බන්ධ වට්ටම් ලබා ගැනීම සඳහා චීනය රුසියාවට රහසිගත මට්ටමින් සහාය දක්වා ඇති බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.